ജീവിതേ රෙසර්ට් එකෙන් දැන් අපි හදන්න යන්නේ රෙසර්ට් එකක්. ඉතින් රෙසර්ට් එක මොකක්ද කියලා අහන්න මාත් එක්ක ඉන්නවා ෂෙෆ් ප්‍රවීන්. අපි ෂෙෆ් ගෙන් මහමු. දැන් අපි හදන්නේ රෙසර්ට් එක මොකක්ද කියලා. ඔව් සජිත්‍රා. අද අපි අපේ ගෘහණියන්ට පෙන්නන්නේ අතුරු පසක් හදන රෙසර්ට් එකක් හදන විදිය. ඉතින් ගොඩක් දෙනෙක් දන්නවා පෑන්කේක් කිව්වම දන්නවනේ. ඔව් පෑන්කේක් අපි හදලා තියෙනවා කාලක් තියෙනවා. කාලිටන හදන්න දන්න අපිත් එක හදමු ඉඳන්. ඉතින් අපි දැන් හදන්න යන්නේ චොකලට් පෑන්කේක්. චොකලට් පෑන්කේක් එක. ඉතින් මං හිතන්නේ පොඩි ළමයි බලන් ඉන්නවා නම් ටීවී එක ඉස්සරහා ඕගොල්ලෝ හරිම කැමතියි. ඉතින් මේ චොකලට් පෑන්කේක් එක හදන්නේ කොහොමද කියලා බලන්න. ඔව්. නිසා අපි කියමු අපිට මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. අවශ්‍ය වෙන්නේ කියලා. ඉතින් අපිට සුපුරුදු පරිදි පිටි හලාගත්ත පාන් පිටි ටිකක් අපිට අවශ්‍ය වෙනවා. ග්‍රෑම් 150ක් විතර. හරි. ඒ වගේම ලුණු කුඩු ටීස්පූන් එකක් විතර. ඒ වගේම සීනි ටීස්පූන් දෙකක් විතර. ඒ වගේම අපිට චොකලට් කුඩු මේකට අපි කිව්වා අපි චොකලට් පෑන්කේක් හදන්න කියලා. එතන චොකලට් කුඩු ටික, ඒ වගේම බිත්තරයක්, ඒ වගේම වෙජිටබල් ඔයිල් ටිකක්, මේ වතුර, ඒ වගේම බටර් ටික අපිට අවශ්‍ය වෙනවා. දැන් තියෙන්නේ අපිට චොකලට් පෑන්කේක් හදන්න. දැන් මොකක්ද මුලින්ම කරන්නේ? ඔව්. ඉස්සෙල්ලාම හරියට අපි මේකට ලුණු ටික දා ගන්න ඕනේ. ඒ වගේම සීනි. සීනි කොච්චරද ගඩ කරගන්න? අපි කිව්වා 5 ටීස්පූන් දෙකක් විතර නේද? හරි. ඉතින් අපි මේ කොච්චර ප්‍රමාණයකටද මේ අපි හදන්නේ? අපි මේක හදන්නේ 6 දෙනෙකු සඳහා තමයි. මේක අපි පෝෂන් එක හදන්නේ. හරි. කොකෝ පවුඩර් හැදි 3ක් විතර. මේ කලව කරගන්න තමයි අපි බිත්තරේ දාන්නේ. बटर सोया पत्र अभी कलवा पत्र पुड पुड दादा मेक पुड पुड अभी එකෙන් අපි කොහමද දැන් මේ අපි පදම හරිද කියලා බලගන්න. ඉතින් අපි මේක තව වතුර දාන්න උදව් කරා. පෑන්කේක් බටර් අපි ගත්ත කට්ලට්. ඔව්. හදන මේ වගේ. ඕකේ. කියලා දැන් මේ හරි ගන්න මේ මේ විදිහට. නෑ තව දාන්න ඕන වතුර. තව දාන්න ඕන වතුර. තව දාන මේක හොඳට. අපි අද හදන්නේ චොක්ලට් පෑන්කේක් එකක්. පෑන්කේක්. දැන් චොක්ලට් පෑන්කේක් හැදීගෙන එනවා. අපි බලමු නේද රස කොහොමද කියලා. පේනම නම් ගොඩක්ම හොඳයි. දැන් ෂෙෆ් අපිට පුළුවන් නේද හවසකට වගේ මේ වගේ පෑන්කේක් එකක් හදන්න. ඔව් අතන මේක තේබොන්න. මේක ප්‍රයෝජනවත් වෙනවා ගොඩක්. එනික වෙනස කරත් ගොඩක් නේද. දැන් සාමාන්‍යයෙන් අපි කන්නේ මේ සාමාන්‍ය පෑන්කේක් නේද. දැන් අද අපි හදන්නේ චොක්ලට් පෑන්කේක් එකක්. මේ ගොඩක් පුළුවන් ගෙදරදීම पैंके හදා ගන්න පුළුවන්. දැන් අපි හැදේ චොකලට් පෑන්කේක් එකක්. දැන් අපි පෑන්කේක් හැදුවා, නිට් පෑන්කේක් හැදුවා, චොකලට් පෑන්කේක් හැදුවා. ඉස්සරහට අපි හදමු තුනක් පෑන්කේක් එකක්. ඒක අපිට හොඳයි. අනේ පොරොන්දුවක් වෙනවා. මතක තියාගෙන ඉන්න කියලා තමයි ප්‍රශ්න කියන්නේ තියෙන්නේ. හරි, අපි දැන් අපේ චොකලට් පෑන්කේක් එක හදාගෙන ඉවරයි. මොන මම තමයි අර චොකලට් පෑන්කේක් එක හැදුවේ. ඒක ඔයගලන්ට වෙනදි ලස්සනට නේද? එක එක හැඩවලට නැතුව රවුමට ලස්සනට අරන් දිනවා. හරි, අපි බලමු කොහොමද මේක පිළිගන්නේ. අපිට සාදිත පුළුවන් ඕනනම් මේ රයිස් ක්‍රීම් ස්කූප් එකක් දාගෙන අනුභව කරන්න. නැත්තම් මේක එක්කෝ අපිට පුළුවන් මේක මොකක් හරි එක්කෝ
කණිත් එක්ක මේක අනුභව කරන්න. ඉතින් තමන්ට කැමති ඕන විදිහකට මේක අනුභව කරන්න පුළුවන්. තමන්ට කැමති විදිහකට මැච් වෙන දේවල් එක්ක උඹට තමයි මේක ඕනේ නිකන් අනුභව කරන්නත් පුළුවන් ඉච්චට තමයි. හරි රසයි. මොකද මම මේ හදලා චුට්ට කාලා බැලුවා. හරිම රසයි. හරි අපි දැන් බලමු කොහොමද මේ අපි ගානිෂ් කරගන්නේ කියලා නේද? ඉතින් අපි අද හැදුවේ චොක්ලට් පෑන්කේක් එකක්. ඔයගොල්ලන්ට පුළුවන් මේ වගේම පෑන්කේක් එකක් ගෙදරදීම හදාගන්න. අපිට විනාඩි 7ක් වගේ පුංචි කාලයක් ගත වුණේ මේ වගේ පෑන්කේක් එකක් හදාගන්න. හෝ සරිතා. ඉතින් අපි අපේ චොක්ලට් පෑන්කේක් හදලා ඉවරයි. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේකට එක්ක අයිස්ක්‍රීම් ස්කූප් එකක් නැත්තම් අපිට හදාගෙන කන්න පුළුවන් වුණාද? පොල් පැණි ටිකක්. ඒ වගේම හනි ටිකක්. ඉතින් තමන්ට කැමති දෙයක් ඔකට ආදේශ කරලා शेफ की विधिमागे देवाकट पुड़वा मे वगे चॉकलेट पैन के खन थी थैंक यू वेरी मच शेफ दंगे चॉकलेट पैन के खदन है तवा देवांट की सूदन इनवा हॉट रेसीपी का दिखा රැස්වීදින ජීවිතයත් එක්ක තමයි ඔයා දැන් එකතු වෙලා ඉන්නේ. ඉතින් අද දවසේදීත් අපි සූදානම් වෙලා ඉන්නවා ලස්සන වීමේ රහසක් ඔයාලට කියලා දෙන්න. අපි කවුරුත් කැමති අපේ ලිප්ස් ලස්සනට තියනවා නම්. ඉතින් අද දවසේදීත් මේ සඳුනි ඉන්න අපිත් එක්ක ඔයාට කියලා දෙන්න ලිප්ස් කළු වෙනවට පිළියමක්. මං හරි නේද සඳුනි? සචිත්‍රා මුද කාලේ ගෑන ළමයි ගොඩ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් මේ ලිප්ස් කළු වෙන එක. මං හිතනවා පිරිමි ළමයින්ටත් ලොකෝටම තියෙන ප්‍රශ්නයක් මේ ලිප්ස් කළු වෙන එක. ඉතින් අපි බලමු දැන් මේක කොහොමද කරන්න කියලා. මම ඉස්සෙල්ලා කියන්න මේකට අවශ්‍ය වෙන ද්‍රව්‍ය අතර මේකට හොයා ගන්න ඕනේ අපි හොඳම මී පැණි තුඹුරු සීනි ඒ වගේම දෙහි යුෂ ටිකක් තමයි ඕනේ වෙන්නේ අපි බලමු දැන් මේක කොහොමද හදාගන්නේ කියලා අපිට මේකට අවශ්‍ය වෙනවා මී පැණි හැන්දකුත් ඒ වගේම සීනි හැඳි දෙකක් මේකට දෙහි යුෂ අත්තේ ප්‍රමාණයට එකතු කර ගන්න ඕනේ. ඊට පස්සේ මේ ආකාරයට මේක මික්ස් කර ගන්න ඕනේ. අපි මේ ආලේපය මේ විදිහට හදාගෙන ඉවරයි. මේක ටිකක් ඝන කමට අපි හදා ගන්න ඕනේ. අපි දැන් බලමු මේක කොහොමද ආලේප කරගන්නේ කියලා. මේකට අපිට බ්‍රෂ් පාවිච්චි කරන්න බෑ. අපිට ඇඟිල්ලෙන් තමයි මේ ආලේපය ආලේප කරගන්න වෙන්නේ තොල්වල. සචිත්‍ර අපි මේක මේ විදිහට ආලේප කරගෙන ඉවරයි මේක අපි විනාඩි 5ක පමණ කාලයක් මේ ආකාරයට මසාජ් කරගන්න ඕනේ තව දෙයක් කියන්න ඕනේ අපි මේකට මී පැණි යොදාගන්නේ ඇත්තටම මේක ස්ක්‍රබ් එකක් විදිහට තමයි අපි පාවිච්චි කරන්නේ දෙහි සීනි ස්ක්‍රබ් එකක් විදිහට යොදා ගන්නවා ඒ වගේම මී පැණි වලින් මේ ලිප්ස් ගොඩක් සොෆ්ට් වෙන හින්දා තමයි ඒ ජාති තුනක් මේකට එකතු කරගන්නේ ओ मे विधि विनाड़ी पहाक अपे लिप्स मसाज कल मे वे ट्रीटमेंट आपको गिदर दीम करगानेंट पुलवा गेहन लमटर मे प्रीम मे यूज करना पुलवां कि संधुनी की हुआ इतनी गत दवस अभी मे वे ट्रीटमेंट आट थैंक यू वेरी मच संधुनी इतन आड़ पुलवा टीवी कत् दिखे रू मे वे ट्रीटमेंट गिदर दीम करगाने कोहम दिखी ओया धनवा हेकि साम टीवी एक रसदन जीवित दिखट रे स्वीदिन जीविते जीविते पुरा आदरे बेदा स्वीदिन जीविते सुबुदासना හැමෝටම සුබ උදෑසනක්. අදත් අපි අවිලා ඉන්නවා හොට් රෙසිපි ප්‍රෝග්‍රෑම් එකත් එක්ක. මම තනියම නෙමෙයි අවිලා ඉන්නේ. මොකද මම කැම හදන්න දන්නේ නැහනේ. ඒ නිසා අවිලා ඉන්නවා අපිත් එක්ක ෂෙෆ් ප්‍රවීන්. හරි ක්ෂණ. මම ඉතින් කතා කරන විතර කැමනියක් මෙතන හදන්න ආවා කියලා මට හිතුනේ. හරි කියන්න විදිහ. මම ඉතින් හදන්නවා මට අවස්ථාව දෙන්නේ නැහනේ ඉතින්. ඔව් එන අද අවස්ථාව දෙන්න ක්ෂණකට. හරි මොනවද අපි අද හදන්නේ? හරි මෙමයයි. අද හදන්නේ ක්ෂණ චිකන් කෝඩ්නුඹ එක. මම ඇහුවම නිකන් අමුතේ අමුතේ වගේ නේද? චිකන් කෝඩ්නුඹ. චිකන් කෝඩ්නුඹ කියලා කියන්නේ මේකට. මේකද අපිට අවශ්‍ය වෙනවා චිකන් කැබලි දෙකක්. ඒ වගේම චිකන් හැම්. ඊට
එවැගේම බිත්තරයක් එවැගේම පිටි චීස් කැලි දෙක එවැගේම මොනවාද මේ බ්‍රෙඩ් ක්‍රම් පාන් කුඩු මිරිස් කුඩු ලුණු ගම්මිරිස් එවැගේම මේක දැන් අපි ක්‍රම් කරලා බදින්නේ එළවලු තෙල් සමග ඉතින් අහ බලමු එන රුක්ෂණ කොහොමද මේක හදන්නේ කියලා නේද පළවෙනි පියවර මොකද්ද කියලා බලමු පළවෙනි පියවර හරි ඉස්සලම රුක්ෂණා මේ අපි චිකන් එක හොඳට හොදලා ගන්න ඕනේ මං හේදුවා ඊට පස්සේ මෙන්න මෙහෙම චුවර්නේ හේදුවනේ මං හේදුවා ඊට පස්සේ මෙන්න මෙහෙම අපි මේ කපා ගන්න ඕනේ දෙකට මැද්දෙන් කපා ගන්න විශේෂ ක්‍රමයක් තියෙනවද නැහැ ඒ කියන්නේ අපි මේ දැන් හදන්නේ රුක්ෂාන මේ ඇතුළට මේ චීස් ටිකයි ඇම් ටිකයි බොහොම පරිස්සමෙන් කපන්න ඕනේ පරිස්සමෙන් කපන්න ඕනේ ඒක නත කපා ගන්න නැති වෙන්න ඊට පස්සේ අපි මේ චීස් කෑල්ල අරගෙන මේක අපි ඇතුළට වස ගන්න ඕනේ චීස් කෑල්ල දාන ප්‍රමාණයට වඩා පොඩ්ඩක් වැඩිපුර කෑල්ලක් චිකන් ගත්තනම් හරි නේද? ඔව් මොන ඕනේ ඊට පස්සේ අපි මේක රුක්ෂාන හොඳින් සීසන් කරගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ රුක්ෂාන මෙහෙම අපි හොල්ලා ගත්තන් පස්සේ මේක අපි පිටිවල තවරන්න ඕනේ. මේ පිටිවල තවරන්නේ අපිට මේ බිත්තර එක හොඳට ගෑවෙන්න ඕනේ නිසා. සම්පූර්ණයෙන්ම අතුරන්න ඕනේ නේද? සම්පූර්ණයෙන්ම අතුරන්න ඕනේ. ඊට පස්සේ මේක හරි නේද? හරි. මේ වගේ අපි හොඳට මේක තද කරගන්න ඕනේ. දැන් තෙල් ටික රත් වෙලා නේ chef තින්? ඔව්. පුෂාන බැලුවා තෙල් රත් වෙලාද කියලා. ओके හැට ප්‍රිය වෙනකම් බඩ ගන්න ඕනේ. අමු ප්‍රති යනකම්. දැස් මේක මෙන්න අනිත් පැත්ත දාලා. පැත්ත. උඩට බඩ ගන්න ඕනේ. හරිද? හරි. මේ බඩ ගන්න තුනියා බේක් කරන්න වගේ එහෙම කරන්න බැරිද? බේක් කරගන්න බෑ. ඒතර අපිට ගිල් චිකන් මේක ඇවිල්ලා. හා. මොනවාද? මේක චිකන් බෝලින් බෝ. මන් දන්නා නම කියා ගන්න බෑ කියලා. රුක්ෂාන දැන් මේක බැදිලා ඉවරයි. අපි මේක දැන් මේකෙන් බා ගන්න ඕනේ. ලස්සනට තියෙනවා නේද? මේ තෙල් ටික පොඩ්ඩක් නගන්න කියලා. ඊට පස්සේ රුක්ෂාන මේක අපි මෙහෙම උඹන්න අපිට මේ චීස් ටිකයි මන් ටිකයි පෝෂණ කොටස් කීපයකම අන්තර්ගතයක් නේද? දැස් රුක්ෂාන අපිට ඕන නම් මේ වගේ ලස්සන ගානිෂ් එකක් දාලා ඉතින් එකයික් මනි හදාගන්න පුළුවන් මේ වගේ කැම. ඉතින් ඕගලන්ටත් පුළුවන් අද අපේ chef කියලා දුන්න විදිහට ගෙදෙදි හදලා බලන්න රහයිද කියලා අපිටත් කියන්න. ඉතින් chef ප්‍රවීන් බොහොම ස්තුතියි අද අපිත් එක්ක සම්බන්ධ වුණාට. ඊළඟ දවසෙත් අපිත් එක්ක එකතු වෙන්න ඕගල හැමෝම මේ විදිහ රසම රස ගුණම ගුණ කැමක් අපිත් එක්ක හදමු. जीविते අදත්
ඕගලන්ට රැස් විහිදෙන ජීවිතෙන් මම ඕගලන්ගේ ලස්සන ගැන එහෙම නැත්නම් තමන්ගේ සමේ අපි දකින ප්‍රශ්න වලට පිළිතුරක් හැටියට ෆේස් පැක් එකක් කියලා දෙන්නයි සූදානම් වෙන්නේ. අපි ප්‍රශ්න ගැන කතා කරනකොට ගොඩක් දෙනෙක් හිතන දෙයක් තමයි මුහුණේ ලප කැලෑ. එහෙම නැත්නම් පිම්පල්ස් කුරුල ඇති වුණාන් පස්සේ ඉතුරු වෙන මේ ලප කැලෑ වලට මොකද කරන්න කියලා. ඒ වගේ තියෙන කෙනෙකුට ඉතාමත්ම පහසුවෙන් ගෙදර ඉඳලම හදාගන්න පුළුවන් ෆේස් පැක් එකක් තමයි මම කියලා දෙන්න යන්නේ. අපිට මේකට අවශ්‍ය වෙන්නේ ඉතාමත්ම පහසුවෙන් හොයාගන්න පුළුවන් දේවල් දෙකක්. එකක් තමයි මීපැණි. මීපැණි කියලා කියන්නේ අපි දන්නවා අපේ සම සුවපත් කරන්න උදව් කරන ඉතාමත්ම ඖෂධීය ගුණයෙන් ඉහළ සංඝටකයක්. ඊළඟ දේ තමයි අපි කියනවා විතර සුදු මද. විතර සුදු මද කියලා කියන්නේ සම පැහැපත් කරන්න සහ සමේ තියෙන ලප කැලල් ඉවත් කරන්න ඉතාමත්ම සුදුසු ස්වභාවික දෙයක්. ඉතින් ඒ නිසා අද අපි ෆේස් පැක් එක හදන්නේ විතර සුදු මදේ ඒ වගේම මීපැණි එකට මිශ්‍ර කරලා. මේ ෆේස් පැක් එක හදාගත්තන් පස්සේ අපිට පුළුවන් අපේ සමට ආලේප කරන්න. අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. විතර සුදු මදෙන් පුංචි ප්‍රමාණයක් අපි වෙන් කර ගන්නවා අපේ සමට ආලේප කරන්න. ඊට පස්සේ අපිට පුළුවන් මීපැණි ඉතාමත්ම පුංචි ප්‍රමාණයක් අපේ මේ මිශ්‍රණයට එකතු කරගන්න. අපි මේ දෙක ඉතාමත්ම හොඳින් මිශ්‍ර කරගන්න ඕනේ. සමට ආලේප කරන්න පුළුවන් ආකාරයට මේ මිශ්‍රණය පත් වෙනකම්. විතර සුදු මදේ චුට්ටක් ආලේප කරන්න අමාරු නිසා හොඳට මිශ්‍ර කරගත්තන් පසුව පහසුවෙන් ආලේප කරන්න පුළුවන්. දැන් මේ විදිහට අපි මේ මිශ්‍රණය මිශ්‍ර කරගත්තන් පස්සේ බ්‍රෂ් එකක් පාවිච්චි කරලා අපේ මුහුණේ ආලේප කරන එක ඉතාමත්ම සුදුසුයි. අපි ආලේප කරනකොට මෙන්න මේ විදිහට සමට හොඳින් ගැල්වෙන ආකාරයට ආලේප කරගන්න ඕනේ. දැන් අපි මේක ආලේප කරගන්නකොට මතක තියාගන්න ඕනේ ඇස් වටා සම ආලේප කිරීමෙන් වළකින්න ඕනේ. ඒ වගේම අපි මේ තොල් උඩත් මේ ආලේපනේ ආලේප කරන්නේ නැහැ. ලප කැලල් වැඩිපුර තියෙන ස්ථානයන් වල ටිකක් හොඳින් ආලේප කිරීම වැදගත් වෙනවා. අපි මේ විදිහට මේ ෆේස් පැක් එක මුහුණේ ආලේප කරලා විනාඩි 15 වගේ කාලයක් රඳවා ගන්න ඕනේ. විනාඩි 15කින් පස්සේ අපිට පුළුවන් සම හොඳින් සෝදලා ඉවත් කරගන්න. අපිට මේ විදිහේ ෆේස් පැක් එකක් සතියකට සැරයක් වුණත් දාන්න පුළුවන්. විශේෂයෙන්ම තමන්ගේ මුහුණේ කුරුලෑ ලප කැලල් ඉතුරුලා තියෙනවා නම් මේ ෆේස් පැක් එකේ ඉතාමත්ම හොඳ විසඳුමක් ලබා ගන්න පුළුවන්. और दिन अलगे तो लाइन हॉट रेसीपी गाते अदाते शेफ प्रवीण शेफ इधि में अदा हदान हदाने मे अभी हेमोम खाना कमी कैम हडल මගදමින් හදන්නේ කියලා මම ඊට පස්සේ අහන්නම්. ඔව් නෑ මම දැන් කියාගෙන යනකොට ආසනක් පොඩි කියාගෙන මම ඉන්නේ ඒක ඉතින්. හරි අපි හදන්නේ අද චික්කි සලාඩ් එකක්. ඉතින් මාසනට මම ඔක්කොම කියලා දුන්නා. ඉතින් කොහොමද හදන්නේ කියලා. අදත් ග්ලව්ස් දාගෙන ඉන්නවා. ඉතින් වාසනා හදයි. මම කියන්නම් ඔයගොල්ලන්ට කොහොමද මේක හදන්නේ කියලා වාසනායි අතරතුර. ඔව්. ඉතින් අපි හැමදාම කන විදිහ නෙමෙයි ටිකක් වෙනස් විදිහකට කන්න එක හදන්නේ. අපි හැමදාම කන කෑම නෙමෙයි මාස අපි කොහොනේ අලුත් අලුත් දේවල් අපි ගෙනෝනේ පරිපූර්ණත් හැමදාම එක විදිහට ගන්න බෑ කියලානේ. ඉතින් අපි අපේ හොට් රෙසිපි එකෙන් අපි හැමදාම ගෘහණියන්ට කියන්නේ අලුත් දේවල්. ඉතින් අදම ඉක්මනින් හදාගන්න පුළුවන්. චික්කි සලාඩ් එක බලන්න කොහොමද හදන්නේ කියලා. හදාගන්න පුළුවන්. හරි. එහෙනම් ඉතින් වාසනා හදන්න මම කියන්නම් කොහොමද හදන්නේ කියලා. ඉතින් අපි කියමු නේද වාසනා මොනවද මේකට අවශ්‍ය දේවල්. අවශ්‍ය දේවල් කියලා කියමු. හරි. අපි තම්බාගත් කඩල නේ. ඔව්. අසන තම්බේ නාව ගෙදරින් එනකොට. ඔව්. ඊට පස්සේ ලුණු කඩල යනවා කියන්නේ මේ දේවල් වලින්
අපේ දැන් ඉවර වුණත් එකතු වුණාම අමුතුම රහක් නෙන්නේ නේ මේ සලාඩ් වලින් විශේෂයෙන් වාසනාව වෙන්නේ කෑම රුචිය වැඩි කරගන්න තමයි අපි ඉගෙන ගොඩාක් බඩගිනි දෙනලා තව ටිකක් මේ වගේ එකක් හදාගෙන ගන්න තවත් බඩගිනි වෙනවා ඉතින් ඒ වගේම අපිට මයිනස් ටිකක් මේ කලවම් කරගන්න ඔව් ඒ වගේම ලුණු කුඩු මිරිස් කුඩු ගම් මිරිස් කුඩු අපිට මයිනස් පාම්සන් චීස් ටික අපිට මේකට උදා ගන්න පුළුවන් ඉතින් එන ඉක්මනට හදමු නේද හරි ඉතින් මුලින්ම තම්බාගත් කඩේට මේ වාසනාව කියයි මම සයිඩ් සපෝට් එකක් දෙන්නම් තම්බාගත් මම හදන විදිය දන්නේ නැහැ එහෙනම් ෂෙෆ් කියන්න තම්බාගත් කඩේ ටිකයි වාසනාවකට දාගත්තා ඊට පස්සේ අපි රසානුව ලුණු එකතු කරගන්න සා ලුණු ටික කොහොම උඩක් මොදාන්න බෑනේ වාසනාව නෑ උනේ ඉගෙන අවශ්‍ය ප්‍රමාණයට නේ අමරස් කොටසට එකක් තමයි රසන්. ඉතින් දැන් මේ අපි කලවම් කරගන්න මයෝනිස් එකතු කරනවා. මයෝනිස් පොඩ්ඩක් දාලා ඊට පස්සේ වසන අපිට පුළුවන්. මේ උගුරු ටික සුදුණු. මොන්ද කියයි කියලා? ලුණු ඊට පස්සේ කොළ පහ ඇති බෙල් පෙපර් කහ පහ ඇති බෙල් පෙපර් ඊට පස්සේ ලුණු ගොල අපි එකතු කරගන්නවා. ඔව්. මම ෂෙෆ් ඒ ටික කිව්වේ. ඔව්. ඉතින් කලම් කරන්න තමයි දින මුළු මේක වාසනාව හදින්න මට කිසි බයක් නැහැ. ඒතකොට අපේ ගෝණියන් දෙන ප්‍රතිචාර එක්ක මෙතන වාසනාව මේක හොඳව නරක් වුණත් ඒකින්ද තමයි මම තීරණය කරේ වාසනාව මේක හදයි කියන එක. හරි. දැන් අපිට තියෙන ඔක ගොඩ කලම් කරලා මේ ඔක්කොම ටික කලවම් කරනකොට තමයි වාසනාව ඕකේ රහ වැඩි වෙන්නේ. ඒ වගේම ගුණ. ඔහොම ලස්සන පාටක් නේද ෂේක්. ඔව්. ඉතින් දැන් ඉතින් අපි ඕක මංගිතානේ මයෝනිස් නෝ මේ හැම එකම තියෙන රහත් එක හුඳුහක් තියෙනවා කොහොමද පුළුවන් අපි කියන්නේ මේකට චික්පි සලාඩ් චික්පි සලාඩ් කියලා නේ ඔව් ඉතින් හැමෝටම අපි කියනවා මේව එකක් ඉදිරියෙන් හදලා බලන්න සස්තාව මෙහෙම ස්තුතිවන්ත වෙනවා සම්දාන ඉඳලා ඉන්න මේ TV1 එකේ හොට් රෙසිපි जीवित है।